చంబు యూట్యూబ్ ఛానల్కి బాగా వేళ సీలం తినట ఐబోన్ శుభదోసక్కి పిలిగన్ను మమద వేళ కీళ దిన్ని ఫిల్మోర్ సాఫ్ట్వేర్ అత్తకు వడగరద్ది కుహమద్ ట్రాన్సిషన్స్ ఇఫెక్ట్ ఎలిమెంట్స్ స్ప్లిట్ స్క్రీన్స్ పావిచ్చగరన్ని కీళ හරි අපි දැන් බලමු කොහොමද කරන්න කියලා මුලින්ම Filmora main window එක අපි දැන් මේ අරගෙන තියෙන්නේ අපි යනමු මේකට මුලින්ම මම images කීපයක් import කරගන්නවා හරි බලමු දැන් කොහොමද කරගන්නේ කියලා file ගියා import media file ගියා එතනින් අපි images කීපය select කරගන්නවා open කරගන්නවා මම මේ ඉමේජස් ටික සිලෙක්ට් කරගෙන ඩ්‍රැග් කරගෙන ටයිම්ලයින් එකට දානවා. ඊට පස්සේ අපි ටූල් බාර් එකේ තියෙනවා ට්‍රාන්සිෂන් කියලා. එක සිලෙක්ට් කරගන්නවා. එතකොට මේකට බේසිකලි ඉන්ක්ලූඩඩ් ට්‍රාන්සිෂන්ස් කීපයක් ඇඩ් වෙලා තියෙනවා මම ඔයාලට ඒකෙන් කීපයක් අරගෙන පාවිච්චි කරලා පෙන්වන්නම් අපි දැන් බලමු මේ ගම ෆ්ලේට් කියන ගම ෆේඩ් කියන සිලෙක්ට් කරගත්තා ඩ්‍රැග් කරගත්තා ඉමේජස් දෙක දෙකක් අතරින් දාන්නවා මෙහෙම. නැත්නම් අපිට පුළුවන් අවශ්‍ය නම් පළවෙනි එක අවසානෙන් දාන්න පුළුවන් පළවෙනි ඉමේජස් එක නැත්නම් දෙවෙනි ඉමේජස් මුලින් දාන්න පුළුවන් නැත්නම් ඒ දෙක අතරින් දාන්නත් පුළුවන්. ට්‍රාන්සිෂන් එක ඇඩ් කරන්න පුළුවන්. මම තව බලමු බ්ලින්ක් කියන එකත් ට්‍රාන්සිෂන් ඇඩ් මම මෙතන දානවා ඩිසයින් කීපයක් වලට පෙන්වන්න දාලා ෆ්ලිප් රෝල් රයිට් දැන් අපි බලමු මේක කොහොමද ප්ලේ වෙන්නේ කියලා ප්‍රිවියු ඩිස්ප්ලේ එකේ ප්ලේ කරනවා දැන් වලට පේනව නේද නැදත් බලමු මට පෙන්වන්න ට්‍රාන්සිෂන් එක ඒ විදිහට තමයි ඇඩ් වෙන්නේ අපි එහෙම තමයි ඉමේජ් එක දාගත්තත් මේ විදිහට තමයි ට්‍රාන්සිෂන් ඇඩ් කරගන්නේ වීඩියෝස් දාගත්තත් මේ විදිහට තමයි ට්‍රාන්සිෂන් ඇඩ් කරගන්නේ හරිම ලේසි හරි අපි දැන් බලමු ඉෆෙක්ට් එකක් දාගන්නේ කොහොමද කියලා ඉෆෙක්ට් ටූල් බාර් එකට යනවා ඉෆෙක්ට් සිලෙක්ට් කරනවා මේකෙත් තියෙනවා වගේම ඉන්ක්ලූඩ් ඉෆෙක්ට් බේසිකලි ආපුවා සොෆ්ට්වෙයාර් එකට මේ නේවර් එක මම ඉෆෙක්ට් කීපයක් ට්‍රැක් කරගන්නවා ඒක දෙවෙනි ටයිම් ලයින් එක දාන්න ඉෆෙක්ට්ස් ලේසි එතකොට වැඩ කරද්දි මම ඔයාලට පෙන්නන්න මං ඉමේජස් හතරට ඉෆෙක්ට්ස් හතරක් දාගන්නවා මේ විදියට සිලෙක්ට් කරා ඩ්‍රැග් කරගත්තා අවශ්‍ය තැනින් තියාගත්තා රයිට් අපි ප්‍රිවියු එක බලමු ඔයාලට පේනවා නේද මේ විදිහට තමයි අපිට ඉෆෙක්ට්ස් ක්‍රියාත්මක වන ආකාරය බලන්න පුළුවන් අපි දැන් කොහොමද බලමු එලිමන්ට් සෙට් කරගන්නේ කියලා මම මුලින්ම ටූල් බාර් එකට යනවා එලිමන්ට්ස් සිලෙක්ට් කරනවා ඒකේ තියෙනවා බේසිකලි ආපු එලිමන්ට්ස් කිහිපයක්
විසිලෙක් කරගමු. මම මෙන් මේ විසිලෙක් කරගන්නවා. ෆයර් බෝල් ගේන එක, ෆයර් බෝල් ගේන එක. එක ඉමේජස් ඉමේජ් හතරෙන් පළවෙනි ඉමේජ් එක මුලින් ඇඩ් කරගන්නවා, ඩ්‍රැග් සිලෙක් කරනවා, ඩ්‍රැග් කරගන්නවා. ඉනලා අවශ්‍ය දැනින් තියෙනවා. ඔස්සේ ඒ වගේ තමයි. මේ වගේ ගොඩක් එලිමෙන්ට්ස් තියෙනවා මෙතන. අපි මම ඔයාලට උදාහරණ කීපයක් විදිහට මේ ටික ඇඩ් කරලා පෙන්නන්න. හරි. දැන් ප්‍රිවියු එකට ගිහිල්ලා බලමු කොහොමද ඒක ප්ලේ වෙන්නේ කියලා. තමට පේනව නේද? මේ විදිහට තමයි එලිමෙන්ට්ස් ප්ලේ වෙන්නේ. හරිම ලේසි. ඔයාලගේ වීඩියෝ එක ක්‍රියේටිව් හදාගන්න ඉදදී මේ විදිහට එලිමෙන්ට්ස් ඉෆෙක්ට් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මම ඔයාලට ඒ ස්ප්ලිට් ස්ක්‍රීන් එක පාවිච්චි කරන ආකාරය කියලා දෙන්නම්. අපි බලමු කොහොමද ස්ප්ලිට් ස්ක්‍රීන් එකක් ඇඩ් කරගන්න කියලා. මම ඉස්සෙල්ලා මුලින් මේකට වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරගන්නවා. මෙනු බාර් එකට ගිහිල්ලා ඉම්පෝර්ට් මීඩියා ගිහිල්ලා ඉම්පෝර්ට් මීඩියා ෆයිල් ගිහිල්ලා මේකට වීඩියෝස් ක්ලිප් එකක් දාගන්නවා. මම මේක දානවා කලින් වීඩියෝ එක. ඒක ඩ්‍රැග් කරගෙන දානවා. දැන් මට ස්ප්ලිට් ස්ක්‍රීන් එක ටූල් බාර් එකෙන් ගන්නවා. එතනින් ඒ තියෙනවා අපි කැමති විදියට ගන්න පුළුවන්. මේක සිලෙක්ට් කරගන්නවා. ටයිම්ලන් එක ඩ්‍රැග් කරගෙන දාගන්න. ඒක දැන් අපි මේකට මම නිකන් ප්ලේ කරලා පෙන්වන්න. එක්කද ඒ විදිහට තමයි එන්නේ. දැන් ඉතින් අපිට ටයිම්ලයින් එකේ අවශ්‍ය තැනින් අපේ වීඩියෝ එක දාගන්නවා. සබ් මේකේ ස්ප්ලිට් ස්ක්‍රීන් එකට ඉමේජස් ටික ඇඩ් කරගමු. අපිට හදාගන්න පුළුවන් මේකේ සෙටින්ස් සිලෙක් කරලා උදාහරණ පිට ඉමේජ් ටික සිලෙක් කරගෙන මම අවශ්‍ය තැන් වලින් මේ ඩ්‍රැග් කරලා දානවා. මේ විදිහට බලමු අපි ප්ලේ කරලා. දැන් වලට ප්ලේ වෙනව නේද? ඒක මොකද වෙන්නේ කියලා. හරි, මම මේ ටික තමයි අද ඔයාලට කියලා දෙන්නේ. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මතක ඇති අනිවාර්යයෙන්ම චමි බොයි YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට තමයි මගේ අලුත් වීඩියෝ තාද්දි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි නැවත හමු වෙමු.